මෙහෙම දැක්ක දැක්ක තැන ඉතිච්චි ඉතිච්චි වෙලාට එහෙම බදාගන්න තියාගන්න එපා යෝදි. දැන් ඔයා කැමති නැද්ද මම වගේ ස්වීට් කෙල්ලෙක්ව බදාගන්නවද? දැන් නම් කිසිම කෙල්ලෙක්ව කිසිම හේතුවකට බදාගන්න මගේ හිතේ නෑ. බදාගෙන පතාගෙන හිටපු කෙල්ල ඔරොප් වෙලා ඉන්නේ. දැන් perfume expert ගෝය සබන් රුපියල් 125ක් පමණයි. තමුසෙට ඔය මහෙල්ල හරියන්නේ නැහැ ඔයි. අනේ විශ්ව ඌ හරි අහිංසකයි ඔයි. මමුට පට්ට ආදරේ. බලනකො ඉතින් දැන් ඌගේ අහිංසකකමටනේ තමුසෙ ආදරේ කරන්නේ. ඌ මොකක්ද අහිංසකකමෙන් කරලා තියෙන්නේ කියනකො. තමුසෙටම වංගුම ගහපු එක නූ කරලා තියෙන්නේ. දන්නවා මම දන්නවා. හිත ගිය තන මාලිගාව කියලා මට තේරෙනවා. මොන කතාව කිව්වත් මට නම් හිතෙන්නේම තමුස්සට හරියන්නේ මහල් වගේ එකෙන් නෙවෙයි. මම ඒක දන්නවා. හා ඒක දැනගෙනද මේ නැහෙන්න හදන්නේ? දන්නවනම් කියනවාක බලන්න. තමුස්සට හරියනවා කියලා හිතන්නේ මොන වගේ කොල්ලෙක්ද? මම ඔයාලට ඇත්තම කියන්න. ඇත්ත කියනවා ඉතින් අපි දෙන්න අතරේ දැන් හොරබරුවන් චමකුත් නැහැනේ. මට ඇත්තටම හරියන තමුස වගේ එකක් ඕ. මොකද මොකද මොකද? මේ බයිදන කතා නම් කියන්න එපා. විශ්ව මට ඇත්තටම හරියන තමුස වගේ එකක් ඕ. ඔයි තව සිරා ගත්තනේ. නෑ වගේ කොට වැටියා. මේ අහනවාකෝ මට ඇත්තරම තමුස වගේ ගෝතයක් හරියන්නේ නෑනේ ඔයි. මට ඇත්තරම හරියන්නේ සුදු උස හැන්සම් කොල්ලෙක්නේ. හැබැයි මොනා වුණත් තමුස වගේ ආතල් ඩයල් එකක් එන්න ඕන. එන්න ගැහුවත් hina වෙලා ඉන්න එකෙක් එන්න ඕන. ආ හිතනවද මහල් වේගන්ට හදා ගන්න පුළුවන් වෙයි කියලා? බෑ. ඒ වුණාට විශ්ව මම මහල්ට මාර ආදරේ. එයාට ගමේ කියවන කවදාවත් කසාද බඳින්න දෙන්න බෑ. අපි දන්නවනේ ඉතින් ඔහොම ආදරේ ආදරේ ගගා හිටියට කසාද බඳිනවට වැඩිය ඉක්මනට ඩිවෝස් වෙනවා කියලා. ඒ නිසා ඕක මසන් කොහොම හරි ගලවන්න ඕන. මොකද? ගලවන්න ඕන කිව්වද? ගලවන්න ඕනේද? අර සඳලි කියන මැක්කිව. මැක්කි. හරියට හරි හරියට හරි. සඳලි කියන මැක්කිව අර මහල් කියන බූරු වගේ පිටෙන් ගලවලා දාන්න ඕනේ. ඊට පස්සේ උට්ටම හරියන කොළඹ හතේ බූරු දෙනක් උට කසාද බඳලා දෙන්න ඕනේ. නිකන් පලයන් බය යන්න. ඔය ගම් කබරයන්ට කොළඹ හතේ කෙල්ලන්ව සෙට් කරන්න හදන්න එපා. මං කියන්නේ උඹ සෙට් වෙන්නත් එපා.